සුබම සුබ දවසක් වෙනට කියලා හද වතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මිතාති දිවිපුතේ ඊයේ දවස වෙනකොට අපි සැමරුවා ලෝක කාන්තා දිනය ඉතින් කාන්තාවන් අගයන්නට කාන්තාවෙන් වෙනුවෙන්ම ඒ වෙන්විච්ච දවසේදී ඇයට සුවිශේෂී තැනක් ඇයගෙන බොහෝ දිනක් හිතන්න පටන් ගත්තා ඇයගෙන කතා කරන්න පටන් ගත්තා ඇයට හිමි තැන දෙන්නට ඒ වගේම ඇයව ආරක්ෂා කරන්නට ඇගේ තිර දායකත්වය ගැන මෙලි කරන මේ හැම දෙයක්ම ගැන අවස්ථාව උදා වුණා ඉතින් හිතෝපදේශයේ 31 වෙනි පරිච්ඡේදයේ 10 ඉඳලා සත් ගුණවත් බිරිඳ ගැන හරි ලස්සන දේශනාවක් තියෙනවා ඒ පාඩය මගේ හදවතට ඇතුළාන්තර හරියට කාවැදුනා කාන්තාවක් හැටියට පැවිදි වුණත් කාන්තාවක් හැටියට අපේ තියෙන වටිනාකම් මොන පැත්තේද පැතිකඩද දියුණු වෙන්න ඕනේද කියලා ඒ වගේ විශේෂයෙන්ම මෙතනදී සද්ගුණවත් බිරිඳ ගැන අපි කතා බහ කරන්නේ මේ වාක්‍යයේ සද්ගුණවත් බිරිඳක කොහෙන් සොයා ගත හැකිද ඇගේ අගය මුතු මැණික් වලට වඩා වැඩිය කියලා කියනවා කොහෙන් සොයා ගත හැකිද මෙවැනි භාර්යාවක් මෙවැනි බිරිඳක් කොහෙන් හොයා ගත හැකිද සත් ගුණවත් බිරිඳ මොනතරම් වාසනාවක්ද සත් ගුණවත් බව කියලා කියන්නේ දිව්‍යමය බවටයි දිව්‍යමය ස්වභාවයටයි දිව්‍යමය ඒ qualities වල divine qualities මේ හැම දෙයක්ම මුසු වෙච්ච චරිතයකට බිරිඳකට කාන්තාවකට ඇය තුළ තියෙන ඒ වටිනාකම මුතු මැණික් වලටවත් සමාන කරන්න බෑ කියලා කියනවා. ඉතින් එවැනි බිරිඳවරුන්ට හිතනවා නම් මම එවැනි බිරිඳක් කියලා දෙවියන් තුළ ඔබට මොන තරම්නම් සතුටු වෙන්නට පුළුවන්ද? ඉතින් ඒක නිසා අද දවසේදී අපි සුබ ප්‍රාර්ථනා කරමු. මේ විශ්වේ පුරාවට මින හැම බිරිඳක්ම සුන්දර බිරිඳක් වෙන්න සත් ගුණෙන් පිරිච්ච බිරිඳක් වෙන්නට ඒ වගේම ඇගේ අගේ දවසින් දවස මුතු මැණික් වලට වඩා ඇගේ අගේ වැඩි වෙලා මේ විශ්වය තරම් සුවිශාල වටිනාකමක් දිව්‍යමය බවක් මුසු වෙන්නට අවශ්‍ය කරන වරප්‍රසාද ගොඩනගින්නට කියලා අද දවසේදී හදවතින්ම අපි කාන්තාවන් වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරමු කාන්තාවන් තුළ තියෙන ඒ ලස්සන ගති පැවතුම් ඒ සත් ගුණවත් බව හැමදාම පවතිවා ආමෙන්.